ඉදිරි පාටි හවුස් එකේ මෙයා පිළිගන්නන ලක පාටි එකක් ලෑස්ති කරන ගමන් ඉන්නේ. එයාලා හැමදෙනාම බලාපොරොත්තුෙන් ඉන්නවා. ආදිත්‍යයි එම්ලෙදෙන අපව එකතු වෙයි කියලා. ආදිත්‍ය පොරොන්දු වෙනවා ගෙදරයිට. අපව එම්ලෙට කොහෙටවත් යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ආදිත්‍යට මැවිලා පේනවා. ඔහු ඇයි ඉස්සරහා දණ ගහගෙන ඇගේ අත අපව ඉල්ල නැහැටි. හැබැයි තින් ඒක ආදිත්‍යගේ ඉමේජිනේෂන් එක. ගෙදර කට්ටියම හිනා වෙනවා මේකට. කොහොම හරි අන්තිමට ආදිත්‍ය හිතුව විදිහටම එම්ල රෙඩ් සාරි එකකුත් ඇඳගෙන මෙතනට එනවා. ආදිත්‍ය කියනවා එම්ලට, ඔයා මේ විදිහට ඇඳගෙන ආපු එකෙන් මට තේරුම් ගන්න පුළුවන් ඔයාගේ හිතේ තියෙන්නේ මොනවද කියලා. ඒත් මං කැමතියි මේක ඔයාට කියන්න. නෑ නෑ, මං කැමති ඔයාගෙන් දෙයක් අහන්න. ඔයා ආපහු මගේ සතුට සම්පූර්ණයෙන්ම මට දුන්නා. ඒ නිසා මටත් ඕන කරන්නේ ඔයාට ඒ හැම සතුටක්ම ආපහු දෙන්න. අදට විතරක් නෙමෙයි, එම්ල ඔයා තමයි මගේ පළවෙනි බිරිඳ. එතකොට දැන් මගේ අවසාන බලාපොරොත්තුවත් ඔයා. මං කැමති නෑ මේ බලාපොරොත්තුව නැති කරගන්න. මං ආපහු කවදාවත්ම ඔයාව අතහැරලා දාලා යන්නේ නෑ එම්ලේ. ආදිත්‍ය මේ විදිහට ගොඩක් දේවල් එම්ලෙත් එක්ක කියනවා. ඔහු දණ ගහගෙන එම්ලගේ අත ඉල්ලනවා. ඇයට ප්‍රපෝස් කරනවා. ආපහු අතවක ඔහු පිළිගන්න කියලා කියනවා. එම්ල මේ හැම දෙයක්ම අහගෙන ඉඳලා ආදිත්‍යට එකපාරටම කියනවා, මට ඔයාව මැරි කරන්න බෑ. ආදිත්‍ය නැගිටලා හදේ ඇයි කියලා එම්ලේ උත්තර දෙනවා. ඒ මොකද මං දැන් වෙන කෙනෙක්ගේ බිරිඳ. එතකොට තමයි ආරෙන් සිං රාතෝත් මෙතෙන්ට එන්නේ. එම්ලි මතක් කරගන්නවා ආරෙන් කියපු කොන්දේසිය. එම්ලිවා දැනගන්න සාකච්ඡා මාර්ගයක රෝල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි බලය. අනික කෙනා දැනගන්න හොඳ නෑ ඔයා කොයිතරම් නම් අසරණද කියලා. එහෙම නැත්නම් ඒ අසරණ බව අනික කෙනා යාගේ වාසියට පාවිච්චි කරනවා. ඔයා ගාව මුකුත් මිතුරු වෙලා නැති වුණත් අනික කෙනා එක්ක එකතු වෙන්න හොඳ නෑ. ඒකෙන් සිද්ධ වෙනවා විනාශ වෙන එක. අනික දෙවෙනි කාරණාව තමයි ලාභය. ඔයා බලන්න ඕනේ ඔයාගේ වාසිය. හැම ඩීල් එකකම හැම සාකච්ඡාවකම ඔයා මේ දේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒ නිසා කවදාවත් කොන්දේසිය ගැන හරියට දන්නේ නැතු ඔයා එකට එකඟ වෙන්න එපා. එම්ලි අහනවා ආරෙන්ගෙන්, අයියෝ මට මේ දේවල් උගන්වන්න උත්සාහ කරන්නේ. ආරෙන් උත්තර දෙනවා, ඒ මොකද ආරෙන් සිං රාතෝට් කවදාවත් ආරෙන් සිං රාතෝට් අනික කෙනාගෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. ආරෙන් අහනවා එම්ලිගෙන්, ඔයා මේ සාකච්ඡාවට එකඟයිද නැද්ද? එම්ලි කියනවා ඔව් එකඟයි. ආරෙන් එතකොට කියනවා, ජීවිතයේදී ගොඩක් දේවල් අපිට නිකම්ම ලැබෙන්නේ නෑ එම්ලි. හැම දෙයකටම මිලක් තියෙනවා. ඔයාට ඕන කරන්නේ ආදිත්‍ය කුමාර් ත්‍රිපාඨිව මං බේරගන්නවා බලන්න නම් ඔයාගේ පවුලයාගේ සතුට වෙනුවෙන් ඔයාට මේ දේ කරන්න සිද්ධ වෙනවා. ආරෙන් අහනවා එම්ලිගෙන්, ඔයාගේ පවුලයාගේ සතුට වෙනුවෙන් මං මොකටද මගේ සැටිස්ෆැක්ෂන් එක සැක්‍රිෆයිස් කරන්නේ? ඔයාගේ පවුලට හම්බ වෙනවා යාළගේ පොතාව. ඒත් මට මොනවද හම්බ වෙන්නේ? එම්ලි අහනවා, ඔයාට මොනවද ඕන කරන්නේ? ආරෙන් උත්තර දෙනවා, මට ඕන කරන්නේ ඔයාව. එම්ලි මම ලෑස්ති ආදිත්‍ය කුමාර් ත්‍රිපාඨිව නිදහස් කරන්න. එයාට එල්ලවුණු හැම චෝදනාවකින්ම මං එයාව නිදහස් කරනවා. හැබැයි ඒ වෙනුවෙන් ඔයාට සිද්ධ වෙනවා මාව මැරි කරන්න. එම්ලි අහනවා, මහත්තයාගේ නිදහස වෙනුවෙන් ඔයාට ඕන කරන්නේ මාව හිර කරගන්න. මං කොහොමද මාව මැරි කරන්නේ? එහෙම මොනවත්? ආරෙන් අහනවා, මොනවද එහෙම වුණත්? ඔයා මේ දේ කරන්නේ ඔයාගේ පවුලයක සතුට වෙනුවෙන්. අපි දෙන්න අතරට ආදිත්‍ය කුමාර් ත්‍රිපාඨි එන්නේ නැහනේ. එම්ලි කියනවා, මට මේක විශ්වාස කරගන්නත් බෑ. මං කවදාවත් හිතුවේ නෑ ඔයා මේ විදිහට මාව පාවිච්චි කරයි කියලා. ආරෙන් කියනවා, මං මොකත් කරේ නෑ එම්ලි. මේ හැම දෙයක්ම කරන්නේ ඔයා. ඔයා ඔයාගේ ප්‍රොෆිට් එක ගැන විතරක් හිතන්න. ඒ වගේම ඔයාගේ බලය ගැන අවධානය දෙන්න. දැන් ඔයාට තෝරගන්න අවස්ථාවක් තියෙනවා එම්ලි. ඔයාට කැමති නම් මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එම්ලි කියනවා, නෑ. මං මේ කොන්දේසිය පිළිගන්නවා. ඇයටත් කොන්දේසියක් තියෙන බව කියනවා. මේ විවාහය ඇත්තටම සිද්ධ වෙන්න බෑ කියලා කියනවා. මේක සිද්ධ වෙන්න ඕනේ බොරුවට. ඉතින් ආරෙන් ත්‍රිපාඨි හවුස් එකේ කට්ටිය ඉස්සරහට ඇවිල්ලා කියනවා, මේ ඉන්නේ මගේ වයිෆ් එම්ලි ආරෙන් සිං රාතෝඩ්. ඒ කතාවෙන් ආදිත්‍යගේ මුළු ලෝකෙම බිඳ වැටෙනවා. ආදිත්‍ය එම්ලි ගාවට ඇවිල්ලා අහනවා, ඔයා මේ මනුස්සයව කසාද බැන්නද? එම්ලි කියනවා, මං විවාහ වෙලා නෙමෙයිනේ හිටියේ. ඉතින් තවත් කාලේ නාස්ති කරන්නේ නැතුව මං විවාහ වුණා. ගෙදර කට්ටිය අහනවා, එම්ලි ඔයා අපි කාටවත් මේ ගැන කිව්වේ නෑනේ. එම්ලි කියනවා, මං දැන් මෙතනට ආවේ ගැන කියන්න තමයි. ආදිත්‍ය කියනවා, මං එම්ලිව හොඳටම දන්නවා. එයාට මෙහෙම දෙයක් කරන්න බෑ. අනික එම්ලි මොකටද මෙහෙම දෙයක් කරන්නේ? ආදිත්‍ය හැප්පෙන්න හදනවා ආරයන් එක. තමුන් නේද එම්ලිට බල කරේ. ආරයන් සිං රාතෝන් මට කියනවා, ඇත්ත මොකද කියලා මට එකපාරක් කියනවා. තමුන් එම්ලිට බල කරාද නැද්ද? ආරයන් ආදිත්‍යව තල්ලු කරලා දාලා කියනවා, එම්ලි තවදුරටත් තමුන්ගේ නෙමෙයි මිස්ටර් ත්‍රිපාඨි. කොහොමත් කාටවත් එම්ලිට බල කරන්න බෑ. ඒක මටත් අදාළයි. මං එම්ලිගෙන් ඇහුව එකම එක ප්‍රශ්නයක් විතරයි. ඉතින් එම්ලි ඒකට එකඟ වුණා. ආදිත්‍ය අහනවා, ඔයා මේ මනුස්සයාට එකඟ වුණාද?
මාව විනාශ කරන්න හදන මිනිස්සයව ඔයා මැරි කරා. ආදිත්‍ය කියනවා ඔයා මාව රැවට්ටුවා ඉම්ලි. ඉම්ලි හනවා එතකොට මමද ඔයාව රැවට්ටුවේ? මට ඔයාව රවට්ටන්න පුළුවන්ද? ඉම්ලි කියනවා ඔයා මාලනියක්ව කසාද බැන්දා. එකපාරක් නෙමෙයි දෙපාරක්ම. සේරම චාරිත්‍ර සම්පූර්ණ කළා කසාද බැන්දා. අන්න එදා තමයි එළ වෙරළට එන එක නැවතුනේ. හැබැයි ඉම්ලි එහෙම නෙමෙයි. ඔයා මගේ හැඟීම් ගැන කවදාවත් හිතුවේ නැහැ. මං මාව බේරගත්තා. මාව ආරක්ෂා කරගත්තා. මට තේරෙන්නේ මමයි මෙතන ඉන්නේ කියලා. මං ආපහු යනවා. ආදිත්‍ය කියනවා ඉම්ලිට. යන්න එපා ඉම්ලි. මේකෙන් ඔයාට සිද්ධ වෙන්න ලකු අසාධාරණයක්. ආදිත්‍ය ඉම්ලිගේ අතින් අල්ලගෙන ඉන්නකොට ඉම්ලි ඔහුගේ අත අතාරිනවා. ආදිත්‍ය කියනවා විවාහයක් සම්පූර්ණ වෙන එතන තියෙන සේරම චාරිත්‍ර සම්පූර්ණ වුණාට පස්සේ ඔයාගේ මේ මැරේජ් එක ඇත්තක් නම් ඔයාගේ බැඳීම ඇත්තක් නම් මං මේ හැම වේදනාවක්ම ඉවසන්න. ඉම්ලි මං දැන් ගොඩ කාලෙකට කලින් ඔයාගෙන් දනුවම් ඉල්ලුවේ. මං මේක විඳ දරා ගන්න. ඔයා මට දීපු දනුවමක් විදිහට. මට මේ දනුවම දෙන්න ඉම්ලි. ඔයා යාරයනුයි මගේ ඇස් ඉස්සරහා සේරම චාරිත්‍රත් එක්ක කසාද බඳිනව බලන්න මට ඕනේ. ඉම්ලිට මතක් වෙනවා අය ආරෙන්ට දීපු කොන්දේසිය. අය ආරෙන්ට කිව්වේ එයාලා දෙන්න විවාහ වුණා කියලා ගපෑමක් විතරක් කරමු කියලා. ආදිත්‍ය කියනවා මං ඔයාට මේ සෙන්දූර් බෝතලේ තෑගක් විදිහට දෙන්න. එවගේ මාට සුබ පතන්න. ඉම්ලි කල්පනා කරනවා කොහොමද ඇත්තටම විවාහ වෙන්නේ? මහත්තයා මාව විශ්වාස කරන්නේත් නැහැ. දෙත අහනවා ආරෙන්ගෙන්. කමෝන් මිස්ටර් ආතෝට්. මේ චාරිත්‍ර වාරිත්‍ර ටික කරා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහනේ. ඔයාලා දෙන්න මැරිකල්ල ඉන්නවා නම් කොහොමත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආරෙන් කියනවා මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔයාගේ තෑග්ගේ කිසිම වටිනාකමක් නැති එක මිස්ටර් ත්‍රිපාටි. ඒ නිසා මට ආපහු වෙඩින් gift එකක් දෙන්න. ඉම්ලි මායි දැන් ආපහු විවාහ වෙනවා. මං ඔයාට බෙට් කරනවා. ඔයා ආගේ ජීවිතේ මේ තරම් ලස්සන විවාහයක් කවදාවත් දැකලා නැහැ කියලා. මං ඔයාට පර්සනලි ඉන්වයිට් කරනවා මිස්ටර් ත්‍රිපාටි. ආදිත්‍ය කියනවා අනිවාර්යයෙන්ම විවාහයට ඔහු එනවා කියලා. අස්සේ ඉම්ලිගෙන් එළියට ඇවිල්ලා ආරෙන් කියපු දේවල් මතක් කරගෙන අඬනවා. අනේ අම්මේ මගේ බඩ රිදෙනවා. ඇයට ලුණු දහි ටිකක්වත් හදාගෙන අරගෙන එන්න කියනවා. ඒ වෙලාවේ දෙක පාට ඉම්ලිට පේන මෙතේව. ඉම්ලි අම්මා වැළඳ ගන්නවා. මෙතේ ඉම්ලිට උපදෙස් දෙනවා. ඉම්ලි මට ලියන්න කියවන්න බෑ තමයි. ඒත් මං ආව කියවනවා. ඔයා තමයි මගේ පොත. ඔගේ අවුරුදු 19 පුරාවටම මං දැක්කා. ඔයාගේ පොතට අලුතින් පිටු එකතු වෙන විදිහ. ඉතින් මෙතේ ඇයට උපදෙස් දෙනවා. ඇය යන පාර මොකක් වුණත් මම දෙයටම කලින් ඇයටම අවධානය දෙන්න කියලා. කොහොම හරි ඉම්ලි තේරුම් ගන්නවා. මෙතේ අපේකගේ ඉමජිනේෂන් එකක් කියලා. ඇත්තටම මෙතෙන්ට එන්නේ අපර්ණ. අපර්ණ විල කියනවා ඉම්ලිට. අම්ම කෙනෙක්ගේ ආශිර්වාදය ඇයට දෙන්න ඕන නිසා ඇය මෙතෙන්ට ආපු බව. අපන්න කියනවා ඔයා මගේ දුව නේද? මං ඔයාගේ අම්මා. ඒත් ඔයා ඔයාගේ අම්මට කිව්වේ නැ මේ තරම් සතුට හිතෙන කාරණාව. ඔයාගේ සතුට මාත් එක්ක බෙදාගත්තේ නැහැ. ඉම්ලි අහනවා අයියා ඉම්ලිත් එක්ක අප්සෙට් එකෙන්ද ඉන්නේ කියලා. පන කියනවා ඉම්ලි අපි තවදුරටත් ආදිත්‍ය නිසා නෑදෑව වෙන්නේ නැහැ. ආදිවාව නැති කරගත්තා. හැබැයි මට මගේ දුවව හම්බ වුණා. අපන්න ඇයටයි ආරෙන්ටයි එයාලගේ විවාහ ජීවිතයට සුබ පතන්න ආශිර්වාද කරන්න හදද්දී ඉම්ලි කියනවා නෑ එපා මට ඔය ආශිර්වාදය එපා. පනයි කියලා හදි ආරෙන් මෙතනට ඇවිල්ලා කියනවා නෑ ඕනේ අපි දෙන්නටම ඔයාගේ ආශිර්වාදය ඕනේ. ඔහ අපන්නගේ ආශිර්වාදය ඉල්ලනවා. ඒ වගේම අපන්නගෙන් සමාව ඉල්ලනවා. එයාලගේ ඉතර එද්දපු එකට. පන ආරෙන්ගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. ඇගේ දුව ඉම්ලිව සතුටින් තියන්න කියලා. දෙන්නත් එකම සතුටින් ඉන්න කියනවා. ඉම්ලිව බලා ගන්න කියනවා. ආරෙන් අඳගන්නවා ඉම්ලිගේ අතින්. ඔහු කියනවා ඔයා කියන විදිහට අපි ඉන්න. ඔයාගේ ආශිර්වාදයෙන් අපි දෙන්නට හැමදාමත් සතුටින් ඉන්න පුළුවන් වේවි. ඉම්ලි ආරෙන්ව දෙන්නම අපව අපන්නගෙන් ආශිර්වාද ගන්නවා. ආදිත්‍ය ගෙදර කට්ටියගෙන් සමාව ඉල්ලනවා. හැම සරසෙල්ලක්ම කරන්න කියලා එයාලට බල කරපු නිසා. ආදිත්‍ය කියනවා ඔයාලා විශ්වාස කරනවද මම කියපු කතාව ඇත්තක් කියලා? ඉම්ලි එහෙම දෙයක් කරයි කියලා මම නම් කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. ආරෙන්ට ඕන කරලා තියෙන මගේ ඉම්ලිගේ අතර ප්‍රශ්නයක් ඇති කරන්න. හරියට මාලනී මගේ ඉම්ලිගේ අතර ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරපු විදිහටම මං හොඳටම දන්නවා ඉම්ලිව කිසිම චාරිත්‍රයක් කරන්න යන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔහුට ඉම්ලිව අපව මැරි කරන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්නේ. මං ආපහු කවදාවත් ඉම්ලිට යන්න දෙන්නේ නැහැ. කායක යන අතරතුරේදී ඉම්ලි අහනවා ආරියන්ගෙන් ඔයා කියපු දේවල් වල තේරුම ඒ දේවල් වල බරපතලකම ඔයා දන්නවද? ආරියන් අහනවා මිස්ටර් ත්‍රිපාටිට ඕන කරන්නේ අපේ මැරේජ් එක බලන්න නම් අපි ත්‍රිපාටිගේ අම්මගෙන් ආශිර්වාද ගන්න එක වැරද්ද මොකක්ද? ඉතින් ඉම්ලි කියනවා මිස්ටර් ආරියන් සිං රාතෝට් ඔයාට මරණය කියන දේ විහිළුවක් නෙමේ වගේ තමයි මට විවාහය කියන දේත් විහිළුවක් නෙමේ. අය අහනවා අයියෝ අපේ ඩීල් එක මේ විදිහට ප්‍රතික්ෂේප කරන්නේ
මයි දෙන්නම එකඟ වුණා. අපි රඟපානවා විතරක් කියලා. ඇත්තට මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඇයි ඉතින් ඔයා මගේ කොන්දේසිය ප්‍රතික්ෂේප කළා? මහත්තයාගේ කොන්දේසිය පිළිගත්තේ. හරියට හිතෙන් හිතනවා. මේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් එම්ලේ. මොකද මිස්ටර් ත්‍රිපාඨි ඔයාගේ පස්සෙන් එන එක නවත්තන්නේ නැහැ. මිස්ටර් ත්‍රිපාඨි ඔයාගේ පස්සෙන් එන එක නවත්තන්න නම් මේ දේ කරන්න සිද්ධ වෙනවා. මේ දෙකෙන් දෙකට මාරෙන්ගෙන් අහනවා ඇයි ඔහු මෙහෙම කරේ කියලා. කායක නවත්තලා උත්තර දෙන්න කියනවා. ඔහු නිශ්ශබ්ද වෙන්නේ ඇයි කියලා අහද්දි ආරෙන් කියනවා. මම මේ විදිහට නිශ්ශබ්ද වෙන්නේ ඔයාට අපහසු කරන්න අකමැති නිසා. ඔයාට දැනගන්න ඕනේ ද හේතුව? මං ඔයාගේ කොන්දේසිය තාමත් පිළිගන්නේ නැහැ. ඒ මොකද? තාමත් පව එක තියෙන්නේ මගේ අතේ. මට පුළුවන් මාව මැරි කරන්න කියලා ඔයාට බල කරන්න. මිස්ටර් ත්‍රිපාඨිට මං එද්දනවා කියලා. බලමු ඔයාව මැරි කරව ගන්න පුළුවන්. එම්ල කියනවා. ඔයා දන්නවා ඇති. මේට කලින් මගේ සෙද්ද වෙච්ච කසාදේ. ඒක බලෙන් සෙද්ද වෙච්ච කසාදයක්. එතකොට දැන් ඔයත් කරන්න හදන්නේ ඒ වගේම දෙයක්. මට මේ දේවල් විශ්වාස කරගන්න අමාරුයි. මගේ අසරණ කමේදී මං ශක්තිමත් වෙන්න ඕන කියලා උගන්වපු කෙනා. එයා කොහොමද මේ විදිහට මගේ අසරණ කමෙන් ප්‍රයෝජන ගන්නෙ? මං කොහොමද මේ දේවල් විශ්වාස කරන්නේ? ආරෙන් කියනවා ඔයා මට කීප වතාවක්ම කියලා තියෙනවා. මම ඔයාව පාවිච්චි කරනවා කියලා. ඔයා විශ්වාස කරනවා නම් මං යක්ෂයෙක් කියලා. ඔයා විශ්වාස කරන්න. ඔයාගේ ජීවිතය දැන් තියෙන්නේ මගේ අතේ කියලා. එම්ල කියනවා. අය ආරෙන්ට වෛර කරනවා කියලා. අය ආරෙන්ට බල කරනවා කායක නවත්තන්න. හැබැයි ආරෙනුත් එම්ලට දෙවෙනි වෙන්නේ නැහැ. එම්ල කෑ ගහනවා. ඇගේ ජීවිතේ රෝකණයක් නෙමෙයි කියලා. ඇගේ කොන්දේසියත් එක්ක ඇයට ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැත්නම් එම්ල කියනවා ඇය මැරෙනවා කියලා. දෙන්නත් එක මේ විදිහට දිගින් දිගට මාගිය කරගන්නවා. එම්ල හදන්නේ කායකෙන් පණින්න. ආරියන් කායක ආරක්ෂිත තැනකට අරගෙන ආවට පස්සේ තමයි එම්ලට පණින්න ඉඩ දෙන්නේ. පස්සේ ඉතින් ඔහුත් එළියට බහලා එම්ලට අත දෙක් කරනවා. එම්ල ආරියන්ව ගණන්ගන්නේ නැතුව අනෙක් පැත්ත හැරුණාම ආරියන් එම්ලට හිතන්නවත් වෙලාවක් දෙන්නේ නැතුව ඇය හොසගන්නවත් දෙකට. ආරියන් කියනවා අහගන්නවා මොඩි. ඔයාට ඕන කරන්නේ මේ මැරේජ් එක නවත්තන්න නම් ඔයාට පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න. හැබැයි මාත් මගේ උපරිම උත්සාහය ගන්නවා. මේ මැරේජ් එක කොහොම හරි කරන්න. ඔයාට තාමත් වෙලාව තියෙනවා එම්ලේ. ඔයාට පුළුවන් නම් මාව පරාද කරලා පෙන්නන්න. එම්ල කියනවා මට ඕන කරන්නේ එකම එක අවස්ථාවයි. මට ඒ අවස්ථාව හම්බුන ගමම මන් දෙවරලා කියනවා. ඔයාව අනිවාර්යයෙන්ම පරාද කරනවා කියලා. ආරෙන් එම්ල හොස්සගෙන ඇවිල්ලා අපව කායක ඇතුළටම දාගන්නවා. ඒ අතරේදී ආරෙන් කරාන්ට දුවය දෙන්න. අපව ආරෙන්ගේ ගෙදර ඇවිල්ලා තෑගිවගේ කොත් අරගෙන. ටික වෙලාවකට පස්සේ මල් මාලත් දාගෙන ආරියන් ගෙදර එනවා එම්ලෙත් එක්ක. අලුත බැඳපු ජෝඩුවක් වගේ. හැබැයි ඉතින් ආරියන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ගෑනු ළමයා මෙයාලා දෙන්නව දැකලා බය වෙලා කෑ ගහනවා. අනිත් පැත්තෙන් ආරියන් එම්ලෙ දැන්නත් බය වෙනවා. ආරියන්ගේ අම්මා අහගවට වෙලා අහනවා අහ මොකක් හරි වැරද්දක් කරාද කියලා. මොකද ආරියන් ඔහුගේ අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන නෙමෙයි කතා කරන්නේ. ඇය බල කරනවා දෙන්නටම ඇත්ත මොකද්ද කියලා කියන්න කියනවා. ආරියන් එම්ලෙට මැරි කරන්න කියලා බල කරාද කියලා අහනවා. එම්ල කියනවා ඇත්තටම අපි දෙන මැරි කරපු එක ගැන ඔයාලට කියන්න බැරි වෙච්ච එක ගැන මට ගොඩක් දුකයි. මේ මොරණ්ඩු කොල්ලා ඒතර ටික ඔයාට කියාවේ. අර්පිතත් අහනවා මෙහෙම එකපාරම මැරි කරන්න හේතුව මොකද්ද කියලා. ආරෙන් කියනවා හැම කිසිම දෙයක් නැහැ. ආරෙන් අම්මගේ අතනල සමා වෙලනවා. අම්මේ මට ඔයාට මේ ගැන කියන්න බැරි වුණා. හැබැයි අම්මේ ඔයාලා බය වෙන්න එපා. ඉරින් එකයි චාරිත්‍ර වාරිත්‍ර සේරම ටිකයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.